අපට මේ දහම් මඟ කියලා දුන්න අපේ කාලේ කල්යාණ මිත්‍ර ගුරුදේවෝත්තම අපේ පින්වත් කිරිබත්ගොඩ ඥානානන්ද ලොකු ස්වාමීන් වහන්සේ මේ මොහොතේ ලෝකේ කොතැනක වැඩ සිටියත් අප සියලු දෙනාගේම ගෞරවනීය නමස්කාරය උන්වහන්සේ උදෙසාම වේවා. සාදු සාදු සාදු. ප්‍රදේශයේ විහාරස්ථානවල වැඩඉන්න ගෞරවනීය මහා සංඝරත්නය නවසරයි ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පෙන්වත්නේ, ඔබ සියලු දෙනා අද දවසේත් මේ සූදානම් වෙන්නේ සම්බුදු සුවඳ වස්සාන ධර්මදේශනා මාලාවේ තවත් එක් ධර්මදේශනාවකට ශ්‍රවණය කරන්නට. බුදුරජාණන් වහන්සේ වදාලා චරත භික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය අත්තාය හිතාය දේව මනුස්සානං කියලා. පින්වත් මහණෙනි, දෙවි මිනිසුන්ගේ සැපය පිණිස යහපත පිණිස දහම් දෙසමින් චාරිකාවේ හැසිරෙන්න කියලා බුදුරජාණන් වහන්සේ පළවෙනි රහතන් වහන්සේලා 69 ආරම්භයා දේශනා කළා. පින්වත්නි, අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ හැටියට ඒ බුදුරජාණන් වහන්සේගේ අවවාදය අනුශාසනාව අනුව බුදුරජාණන් වහන්සේගේ ධර්මය දේශනා කරනවා. ඒ අනුව අපි වස් මාස තුනේ තීරණය කළා සුවහසක් සිත් සතන් සුවපත් කරවමින් මුළු ලෝකෙටම බුදුරජාණන් වහන්සේගේ ධර්මය පතුරුවාලන ශ්‍රද්ධා රූපවාහිනී මාධ්‍ය ජාලයත් එක්ක එකතු වෙලා අනුරාධපුර ප්‍රදේශයේ පිරිසත් එක්ක වස්සාන ධර්මදේශනා මාලාවක් පවත්වන්න. ඒ අනුව වස් මාස තුනේ ධර්මදේශනා 75ක් සිද්ධ කරන්න අපි බලාපොරොත්තු වෙනවා අනුරාධපුර දිස්ත්‍රික්කේ පුරාවටම. අද දවසේ එප්පාවල එළිය දියුල්වැව ක්‍රීඩාංගණයේදී සිද්ධ වෙන්නේ
ඒ සම්බුදු සුවඳ වස්සාන ධර්මදේශනාවන්ගෙන් එකක්. පින්වත්නි, බුදුරජාණන් වහන්සේලා ලෝකෙට පහළ වෙන්නේ අතිශය කලාතුරකින්. එහෙම කලාතුරකින් පහළ වෙලා දේශනා කරන්නේ අතිශය දුර්ලභ දහමක්. ඒ දහම අහන, පුරුදු කරන ඒ සියලු සත්වයෝ, දෙවි මිනිස්සු, ඉපදෙන මැරෙන සසර දුකෙන් නිදහස් වෙන ඒ මාර්ගය පුරුදු කරාම ඒ අය ඉපදෙන මැරෙන සසර දුකෙන් නිදහස් වෙනවා. පින්වත්නි, බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙලා දේශනා කරන්නේ ඒ කියන දුකෙන් නිදහස් වෙන මාර්ගය. ඒ දුකෙන් නිදහස් වෙන මාර්ගය, ඒක අපිට ලැබෙන්නේ කලාතුරකින්. ඒ කලාතුරකින් ලැබිච්ච අවස්ථාව, කලාතුරකින් ලැබිච්ච වාසනාව මේ පිංගත් පිරිස උත්සාහ කරන්න ඕනේ තමන්ගේ ජීවිතේට ගලපගන්න. මේ පිංගත් පිරිස තමන්ගේ ජීවිතේට ඒ ධර්මය ගලපගෙන, ඒ දහම පුරුදු කරනකොට ටික 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 ඉන්ද්‍රිය ධර්මයන් වැඩිලා ඔබ තුල ඔබ පිරිණිවන් පානවා. ඔබ තුලම ඔබ පිරිණිවන් පානවා. ඔබේ සියලු කෙලෙස් ටික 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 දුරු වෙලා ගෙහෙලා දවසක් එනවා සියලු කෙලෙස් නසන්ට පුළුවන් වෙන. ඉපදීම ෂය වුණා, බඹසර වාසය සම්පූර්ණ කළා, බුදු සසුනේ කලයුත්ත කළා, යළි උපතක් මට නෑ කියලා සිංහනාද කරන්න පුළුවන් දවසක් බුදුරජාණන් වහන්සේගේ අවවාදයට මානුව යමින්, බුදුරජාණන් වහන්සේගේ ධර්ම මාර්ගයම පුරුදු කරන, ඒ දහම් මග අනුවම කටයුතු කරන, ඒ දහම් මගේම ගමන් කරන කෙනාට ඒ විදිහේ සිංහනාදයක් කරන්න ලැබෙනවා. ඒ නිසයි අපි පින්වත්නි ආය ආයෙත් පුන පුනා කියන්නේ, නැවත නැවත කියන්නේ මේ ලැබුණේ සුන්දර ලාභයක්. ඒක හරියට ෂණ සම්පත්තියක්, සුළු වෙලාවකට ලැබෙන වාසනාවක්. සංසාරේ ආපු කාල පරාසය බලනකොට, ඉපදෙන මැරෙන සසරේ ආපු කාලේ බලනකොට පින්වත්නි, ඔබට මට මේ බණ පද ඇහෙන්නේ ඉතා සුළු වෙලාවකට, ඔබට මට මේ නිවන් මඟ මුණ ගැහුනේ ඉතාම ස්වල්ප කාලයකට, කල්ප කෝටි ගණන් ගණන් කරන්න බැරි තරම් සසරක ආපු අපිට අවුරුදු කීයකටද මේ දහම හම්බුනේ? මට මේ දහම අහන්න හම්බෙලා අවුරුදු 13ක් විතර. ඊට ඉස්සෙල්ලා අපිට ඇහුනේ නෑ. එතකොට ගෞතම බුද්ධ ශාසනයේම නිවන් දකින්න ඕනේ කියන සංකල්පය කාලයක් තිස්සේ වැළලිලා තිබිච්ච දෙයක් වුණා. ඒක ආයෙත් දෙවි මිනිස්සුන්ගේ වාසනාවට ඉස්මතු වෙලා ආවා. ඒ ආපු වෙලාවේ ඒ බණපද ඇහෙනකොට වාසනාවන්ත මිනිස්සු, වාසනාවන්ත දෙවිවරු ඒ ධර්මය අහලා මොකද කරන්නේ? තමන්ගේ නිවන් මඟ සකස් කරගන්නවා. එදිනෙදා ජීවිතයට මූණ දෙන ගමන්, එදිනෙදා ජීවිතේ කටයුතු කරන ගමන් දක්ෂ කෙනා මොකද කරන්නේ? ඒ නිවන් මඟත් පුරුදු කරනවා. පින්වත්නි, ඉස්සර බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ සැවැත් නුවර කෝටි 7ක් සෙනග හිටියා කියනවා. සැවැත් නුවර කොච්චරක් හිටියද?
කෝටි හතක් ජනගහනය. ඔය කෝටි හතෙන් කෝටි පහක්ම අඩුම තරමේ සෝතාපන්න වෙලා හරිටිය කියන. ඊට ඉහළ තත්ත්වෙට කොච්චර යන්න ඇද්ද? කෝටි පහක්ම මාර්ග පල ලබල තිබුණ කෙන. අඩුම තරම සෝතාපන්න වෙලා හරි හිටිය කියනවා. ඒගැන අවුරුදු හතෙන් ඉහෙල පිරිස කෝටි හතක් හිටපු එකින් කෝටි පහක්ම මාර්ග පලලාබීන් කියෙන. එනම් ගිහිගෙදර ඉඳගනත් මේ දහම් මඟ පුරුදු කරන්න පුළුවන්. ටිකක් දුස්කරයි, ටිකක් අපහසුයි, නමුත් පුරුදු කළොත් සැප ලැබෙනෝ. පුරුදු කළොත් සැප ලැබෙනෝ. එනිසා අවස්ථාව ලද විගස අපි හැමෝටම පැවිදි වෙන්න බෑනි. පැවිදි වෙන කම්ම ඉන්න ඕනෙත් නෑනේ. ගිහිගෙක් විදිහට අරහත්වය පවා සාක්ෂාත් කරන්න පුළුවන්නේ. සන්තති යමති ගිහියෙක්නේ. මහරහත් වෙලා රජ ඇඳුම් පිටින්ම පිරිනිවන් පෑවානේ. ගිහියෙක් විදිහට ඉඳලා රජ ඇඳුම් ඇඳගෙන පිරිනිවන් පෑවා නම් මහරහත් වෙලා අපි එච්චර ඉල්ලන්නේ. පින්වත්නි, මේ ඉපදෙන මැරෙන සසරේ මේ බිහිසුණු බව දැකලා, මේ භයානක බව දැකලා ඉදිරියට තියෙන්නේ සුන්දර යුගයක් නෙවෙයි. ඉදිරිය බොහෝම අපහැදිලි. ඉදිරිය මහා දුක්ඛිතයි. අනාගතේ මහා සෝචනීයයි. අනාගතේ මහා කුරිරුයි. ඔබට මට විඳින්න බැරි වෙයි ඒ අනාගතේ. බුදුරජාණන් වහන්සේලාගේ දහම ඇහෙනකොටත් නපුරු දරුණු ලෝකේ නපුරු දරුණු වැඩ කරද්දී බුදුරජාණන් වහන්සේලාගේ දහමක් නැති, බුදුවරුන්ගේ බණ ඇහෙන්නේ නැති ලෝකෙක අපි අතර මං වුණොත් අපිට කෝ පිහිටක්? අපිට කෝ සරණක්? නත්ති මේ සරණං අඤ්ඤං, බුද්ධෝ මේ සරණං වරං. වෙන සරණක් නැහෙනේ අපිට. බුදුරජාණන්සේගේ සරණ විතරනේ තියෙන්නේ නේ. නත්ති මේ සරණං අඤ්ඤං, ධම්මෝ මේ සරණං වරං. වෙන සරණක් නැහෙනේ අපිට. ඒ ධර්මයේ සරණ විතරම නේ තියෙන්නේ. නත්ති මේ සරණං අඤ්ඤං, සංඝෝ මේ සරණං වරං. වෙන සරණක් නැහෙනේ අපිට. සංඝයාගේ සරණ විතරම නේ තියෙන්නේ. මේ තිසරණය කෝ අපට සරණක්? එන්නෙන්ද එළඹෙන යුගයේ තිසරණේ අහිමි වෙනවද නැද්ද? එළඹෙන යුගයේ අපට තිසරණේ අහිමි වෙයි. අහිමි වෙච්ච දවසට සතර අපාය හරහා යන පිරිසක් බවට අපිවත් පත් වෙයි. සතර අපායට බැසගත්තොත් මනුස්ස ලෝකේ ඉඳලත් මනුස්ස ලෝකේ රැකගන්න බැරි වෙච්ච අපි, පින්වත්නි, සතර අපායට වැටුණ දවසට ආයෙ මෙහෙයිද? තියෙන කරුම ගෙවලා 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 කල්ප ගණන් ගෙවලා මනුස්ස ලෝකේ දා එන දවසටත් බුදු කෙනෙක් නොහිටියොත් ආයෙත් අපි සතර අපායට වැටෙනවා. ආයෙත් කල්ප ගණන් ගෙවලා 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 එනකොට ආයෙත් මනුස්ස ලෝකේ ඉපදුනොත් එදාටත් බුදුවරු නැත්තම්, එහෙම නැත්තම් බුදුවරු හිටියත් අද වගේම කල් දැම්මුත් අද නෙවේ හෙට කිය කියා අපිට ආයෙත් මේ සරණ අහිමි වෙයි. අපට ආයෙත් මේ දුකටම වැටෙන්න වෙයි.
ඒ නිසා ආයේ කල් දාන්න වෙලාවක් නෑ. ආයේ පරක් වෙන්න සුළු මොහොතක්වත් ඉතුරු වෙලා නෑ. මේ දැම්මම පටන් ගන්න වෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ වදාළ වැඩපිළිවෙලට අපිට අනුගත වෙන්න වෙනවා. අපි අද දවසේ බලාපොරොත්තු වෙනවා මේ පින්වත් පිරිසට හරි ලස්සන දේශනයක් කියලා දෙන්න. බුදුරජාණන් වහන්සේ වදාළ ඒ සුන්දර ලස්සන දේශනයක් අපි කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. දේශනාවේ නම මහානාම සූත්‍රය. අංගුත්තර නිකායේ 6 වෙනි පොත් වහන්සේගේ තමයි මේක තියෙන්නේ. මහානාම කියන ඒ ශාක්‍ය රජුරුවන්ට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේශනාවක්. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගෙම සහෝදර රජ කෙනෙකුට. ගිහි කාලේ බුදුරජාණන් වහන්සේත් ශාක්‍ය වංශිකයිනේ. ආන්ගේ තමන්ගේ වංශේ ගිහි කාලේ හිටපු රජුරුවන්ට, තමන්ගේම සහෝදර කෙනෙක්ට තමයි මේ දේශනාව කරන්නේ. එදා බුදුරජාණන් වහන්සේ ශාක්‍ය රාජධානී කපිලවස්තුපුරේ නීග්‍රෝධාරාමේ වැඩ සිටියා. එදා බොහෝ භික්ෂූන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේගේ සිවුර සැකසුවා. දැන් මේ වස් කාලෙක බුදුරජාණන් වහන්සේගේ සිවුර සකසනවා. ඒ කියන්නේ නිමවන ලද සිවුරු ඇති භාග්‍යතුන් වහන්සේ 3 මාසයක් ඇවෑමෙන් චාරිකාවේ වඩිනවා කියලා ඔන්න මහානාම ශාක්‍ය රජුරවන්ට දැනගන්න ලැබුණ. වස්තුම් මාසේ වැඩ ඉඳලා සිවුරු පිරිකර සකස් කරලා ආපහු කාලයක් චාරිකාව යන්න පුළුවන් විදියට පහසුව සලසගෙන බුදුරජාණන් ඉතුරු මාස 9ම චාරිකාවේ වඩිනවා කියලා ශාක්‍ය රජුරවන්ට දැනගන්න ලැබුණා. පින්වත්නි, මොකද වෙන්නේ? බොහෝ භික්ෂූන් වහන්සේලා මොකද වුනේ? මහානාම රජුරුව බොහෝ භික්ෂූන් වහන්සේ ළඟට ගිහිලා මෙන්න මෙහෙම ඇහුවා. බොහෝ භික්ෂූන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගේ සිවුර සකසනවා. බුදුරජාණන් වහන්සේ නිමවන ලද සිවුරු ඇතිව වස්තුම් මාසේ ඉවරුණාට පස්සේ චාරිකාවේ වඩිනවා කියලා ඇහුවා. ඒ වෙලාවේ මහානාම ශාක්‍ය රජුරෝ බුදුරජාණන් වහන්සේ කරා පැමිණියා. පැමිණ බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. වන්දනා කරලා එකත් පසව ඉඳගත්තු මහානාම ශාක්‍ය රජුරෝ භාග්‍යතුන් වහන්සේට මෙන්න මෙහෙම පැවසුවා. කොහොමද පැවසුවේ? ස්වාමීනි, මා විසින් මෙන්න මෙහෙම ඇහුවා. ස්වාමීනි, මා විසින් මෙන්න මෙහෙම ඇසුවා. බොහෝ භික්ෂූන් භාග්‍යතුන් වහන්සේගේ සිවුර සකසනවා. ස්වාමීන් වහන්සේ ලැකතු වෙලා බුදුරජාණන් වහන්සේගේ සිවුර සකසනවා. නිමවන ලද සිවුරු ඇතිව භාග්‍යතුන් වහන්සේ 3 මාසක් ඇවෑමෙන් චාරිකාවේ වඩිනවා කියලා. ස්වාමීනි, නානා කටයුත්තෙහි යෙදී වාසය කරන අප විසින් කවර වූ විහරණයකින් වාසය කළ යුතුද? ස්වාමීනි, නානා කටයුතු වල ඉන්න අපි, එකනේ එක එක කටයුතු අපිට තියෙනවා නේද? රාජතාන්ත්‍රික කටයුතු,
සමාජීය කටයුතු, ආර්ථික කටයුතු, යුද්ධ කටයුතු, මේ වගේ නානා කටයුතුවල යෙදී වාසය කරන අපි කවර වූ විහරණයකින් වාසය කළ යුතුද කියලා ඔන්න බුදුරජාණන් වහන්සේගෙන් ඇහුවා. කොයි වගේද ජීවත් වෙන්න ඕනේ? එහෙනම් මේ ධර්ම දේශනාව ගිහි පිරිසක් වෙච්ච ඔබට හුඟ ගැළපෙනවද නැද්ද? අතිශයින්ම ගැළපෙනවා. දැන් ඔබටත් නානා කටයුතු නැද්ද? ඈ, උදේ 4ට නැගිට්ටාම රෑ 12 1 වෙනකන් හිටියත් ඒව ඉවර කරගන්න බෑ. ඒ තරම් කටයුතුනේ. ආයේ කොච්චරද කියනවනම් ඉස්පාසුවක් නෑ. තවත් පොඩ්ඩක් දවස දිගයි නම් හොඳයි කියලා හිතෙනවා. එහෙම දික් කරපුවාමත් කියනවා තවත් දිග මදිනේ දවස, තවත් වැඩ ඊතුරුයි කියලා. නානා කටයුතුනේ, නොඑක් නොඑක් කටයුතු, එකින් එකට එකින් එකට ඇමිනි ඇමිනි යනවා නේද? දැන් මේ පින්වතුන් කොහමද පුංචි කාලේ හිතුවේ? මේ දවස්වල අමාරුයි. ඉස්කෝලේ සාමාන්‍යයෙන් අවුරුදු 10 12 වෙනකොට සිල් ගන්නවා. ඕන් එහෙම හිතුවානේ. ඊට පස්සේ හිතුවා ඉතින් විභාග ළඟයිනේ, ඕවා ඉවර වෙලාම සිල් ගන්නවා කියලා. ඊට පස්සේ විභාග ඉවරුණාට පස්සේ හිතුවා දැන් ඉතින් රස්සාවක් කරලම පඩි අරගෙනම පළවෙනි පඩියෙන් සිල් රෙදි අරගෙනම ඕන් සිල් ගන්නවා කියලා හිතුවා. ඊට පස්සේ කොහොමද හිතුවේ? ඊට පස්සේ හිතුවා දැන් ඉතින් ඕන් සිල් රෙදි කාමරේ ඇතුලේ අල්මාරිය ඇතුලේ නේද? ඊට පස්සේ හිතුවා ඉතින් ගේ හදන්නත් එපැයි. ඒක හදලම සිල් සමාදම් වෙනවා, බණ භාවනා කරනවා. ගේ හැදුවට පස්සේ කල්පනා වුණා හරි පාළුයි ගේ පැත්ත. ඉතින් මේ පාළුව තනියම කණ්ඩ එක්කෙනෙක් ඒකගෙන ඇවිල්ලා දෙන්නම ගිහිල්ලා සිල් සමාදම් වෙනවා කියලා ඕන් හිතුවා. දෙන්නම සිල් සමාදම් වෙන්න හිතනකොට ඕම් පුංචි එකෙක් ගෙදරට ආවා. දැන් ඉතින් පොඩි එකාගේ වැඩනේ. මේ පොඩි එකා ඇවිදින්න පටන් ගත්තට පස්සේවත් සිල් සමාදම් වෙනවා. ඊට පස්සේ ඒ කොල්ලා ඇවිදලා හොඳට තනියෙන් වැඩ කටයුතු කරනකොට බේන් ආයේ චූටි එකේ බඩ ගන්න පටන් ගත්තා. ඉතින් මේ පොඩි එකත් ඇවිද ගත්ත ගමන් අපි යනවා කිව්වා. වුන් ආයේ ළමයා ඇවිදින්න ගන්නකොට ආයේ චූටි එකේ බඩ ගාගා යනවා. ඊට පස්සේ ඕන්න දැන් ඉතින් ඒ පොඩි උන් ඉස්කෝලේ යවන්න. ඊට පස්සේ යාලා විභාග ලියලා ඉවරයි රස්සා හොයන්න. ඊට පස්සේ යාලා රස්සා කොල්ලා ඉඩම් අරගෙන ගෙවල් හදලා ඒ ගෙවල් වල තනියම කන්න කට්ටිය හේව්වා. දැන් හැනි හැම වෙලාවයසයි කොන්ද නමන්න බෑ, අතපය දිගේ අරගන්න බෑ, ඒක තැන ඉන්න බෑ. කල් දදා හිටියා. අපි අපිට මුකුත් කළේ නෑ. මෙලොවට එකතු කළා, ගෙනියන දෙයක් හම්බ කළේ නෑ. ගෙනියන්න දෙයක් හම්බ කළේ නෑ. හොඳ ලෝකෙට හම්බ වුණා, නරක ලෝකෙට ගෙනියන බොහෝ දේවල්. දෑවැද්දක් තියෙනවා මහ ලොකු පොට්ටනි වෙච්ච. ඒ දෑවැද්දේ බහුතරයේ තියෙන්නේ සතර අපාය පැත්තට. එහෙමද නැද්ද? එහෙමයිනේ. බහුතරය දෑවැද්ද කොහේ යන්නද තියෙන්නේ? අපාය පැත්තට. එතකොට ඔබටත් නානා කටයුතුද නැද්ද? නොඑක් කටයුතු. යුද්ධ කරන්න නැති වුණාට නැද්ද? රාග ද්වේෂ මෝහයක යුද්ධයක් තියෙනවනේ. ඊරිසියාව, ක්‍රෝධය, බද්ධ වෛරය එකට එක කිරීල, මේවත් එක යුද්ධ නැද්ද? හිතේ යුද්ධයක් නේද? එතකොට අපිට නානා කටයුතු, නොඑක් නොඑක් කටයුතු, එක එක කටයුතු තියෙනවා. ආන්ගේ එක එක කටයුතු නිසා ඔන්න මේ මහානාම රජුරුවත් කියනවා නොඑක් නොඑක් කටයුතු තියෙන අපිට
ඔබහන්සේ මොනවගේ විහරණයකින් ජීවත්වය යුතුද කියලා කියල දෙන්න කියනවා. ඒවෙලාවෙ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහානාම සාදු සාදු. ඔබ වැනි කුලපුත්‍රයන් හට තථාගතයන් වහන්සේ වෙත ඇවිල්ලා මේ වගේ විමසනවනං ස්වාමීනී නානා කටයුතු තියෙන අපි කුමන විහරණයකින් ඉන්ඩෝ නැද කොහොමද නිවසේ ඉන්නකොට වාසය කරන්නේ කියලා කවුරු හරි අහනවනං ඉතා මනහරයි කෙනු. ඒක ඉතාම සුන්දරයි කෙනු. මහානාමය ඒක ඉතා සුදුසු දෙයක් කෙනු. එහෙම විමසන එක ගිහියෙක් හැටියට විමසන එක හරි හොඳ දෙයක් කියනු. මොකක්ද විමසුවේ? නොයෙක් නොයෙක් කටයුතු තියෙනවා අපිට ගිහි ගෙදර. ආංගේ නොයෙක් නොයෙක් කටයුතු තියෙන අපි ගිහි ගෙදර වාසය කරනකොට කොයි වගේ විහරණයකින් වාසය කරන්න ඕනෙද කියලා ඔන්න මහානාම රජ්ජුරු ඇහුවා. බුදුරජාණන් වහන්සේ යහපු දේ හරි සතුටෙන් පිළිගත්තා. සාදු සාදු මහානාම, ඔබ වගේ අය එහෙම තමයි අහන්න ඕනේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහානාම මෙන්න මේවා තමයි කරන්න ඕනේ. ඒ මොනවද? මහානාමය ශ්‍රද්ධා ඇත්තේම යහපත උදා කරන්නේ වෙයි. ශ්‍රද්ධාව ඇති කරගෙන යහපත උදා කරගන්න ඕන කියනවා. ශ්‍රද්ධා නැත්තහුට නෙවෙයි. ශ්‍රද්ධාව ඇති කෙනාට තමයි යහපත උදා වෙන්න කියනවා. ශ්‍රද්ධාව නැති කෙනාට නෙවෙයි කියනවා. වීරිය ඇති කෙනාට තමයි යහපත උදා වෙන්න කියනවා. වීරිය නැති කෙනාට නෙවෙයි කියනවා. මහානාමය එළඹ සිටි සිහිය ඇත්තේම යහපත උදා වෙනවා කියනවා. එළඹ සිටි සිහිය තියෙන කෙනාටමයි, සිහියෙන් ඉන්න කෙනාට තමයි කියනවා යහපත උදා වෙන්නේ. සිහිය නැති කෙනාට නෙවෙයි කියනවා. සිහි මුලා වෙච්ච කෙනාට නෙවෙයි කියනවා. ඊළඟ බුදුරණසේ දේශනා කරනවා එකඟ වූ සිත් ඇති කෙනාට තමයි යහපත උදා වෙන්නේ කියනවා. සිහිමුලාවෙච්ච කෙනාට නෙවෙයි කියනවා. අසමාහිත සිතක් තියෙන කෙනාට නෙවෙයි කියනවා. එළඹෙච්ච සිහියෙන් ඉන්න ඕන කියනවා. එකඟ වූ සිතක් තියෙන්න ඕන කියනවා. එහෙම කෙනාට යහපත උදා වෙනවා කියනවා. එතකොට අසමාහිත හිතක් තියෙන කෙනාට යහපත උදා වෙන්නේ නැහැ කියනවා. ප්‍රඥාව ඇති කෙනාට යහපත උදා වෙනවා කියනවා. ප්‍රඥාව නැති කෙනාට නෙවෙයි කියනවා. එහෙනම් ඔන යහපත උදා වෙන්නේ කාටද? ශ්‍රද්ධාව තියෙන කෙනාට යහපත උදා වෙනවා කියනවා. මෙලොවයි පරලොවයි දෙලොවම. මෙලොවත් යහපත උදා වෙනවා, පරලොවත් යහපත උදා වෙනවා ශ්‍රද්ධාව තියෙන කෙනාට. ශ්‍රද්ධාව නැති කෙනාට නෙවෙයි කියනවා. කා ගැනද කුමක් ගැනද ශ්‍රද්ධාව තියෙන්න ඕනන්නේ? බුදුරජාණන් වහන්සේ ගැන. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ගැන, ශ්‍රාවක සංඝරත්නය ගැන. බුදුරජාණන් වහන්සේ ගැන කොහොමද ශ්‍රද්ධාව ඇති වෙන්න ඕනේ? බුදුරජාණන් වහන්සේගේ අවබෝධය අදහගන්න ඕනේ. ඒක තමයි ශ්‍රද්ධාව කියන්නේ. මොකද බුදුරණස ගැන ශ්‍රද්ධාව තියෙනවා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ යම් අවබෝධයක් තිබ්බද ඒ ගැන ශ්‍රද්ධාව තියෙන්න ඕනේ. බුදුරජාණන්ස දේශනා කළානේ හේතු නිසා ඵලයක් හැටගන්නවා. හේතු නැති වෙනකොට ඵලය නැති වෙලා යනවා. බුදුරජාණන්ස දේශනා කළා ආං ඒක අවබෝධයෙන් අදහන්ට ඕනෑ.
ඒගැන ශ්‍රද්ධාව තියෙන්න ඕන. චේතනාව කර්මය වෙනවා. චේතනාහං භික්කවේ කම්මං වදාමි. එනම් චේතනාවක් තියෙන්න ඕන, කර්මයක් ඇතිවෙන්න. ඒගැන පැහැදීමක් අපි තුළ තියෙන්න ඕන බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන. එතකොට ඒ බුදුරජාණන් වහන්සේගේ අවබෝධය කෙනෙක් අදහනවා නම් ආන් ඒකට කියනවා ශ්‍රද්ධාව කියලා. අනිත්‍යයි කියලා බුදුරණස දේශනා කළා. සියලු දේ හටගත් සියල්ල නැසෙන වෙනසෙන නිසා අනිත්‍යයි කියලා දේශනා කළා. ඒක අවබෝධයෙන් අදහන්න ඕනේ අපි. නේද? ඒක තමයි ශ්‍රද්ධාව. අනිත්‍ය වූ දේ දුකයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. ඒක අපි අදහගන්න ඕනේ. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ අවබෝධය. අනිත්‍ය වූ දේ දුකයි. නিত্য දෙයක් තිබුණා නම් දුකක් ඇති වෙන්නේ නෑ. ඒත් මේ ලෝකේ නিত্য දෙයක් නෑ. හේතු නිසා හටගත්තු සියල්ල හේතු නැති වෙනකොට නැති වෙලා යනවා. ඒක ධර්මතාවයක්. ඒකට කාටවත් පිටුපාන්න බෑ. ඒ නිසා අනිත්‍යයි. අනිත්‍ය දේ ඒකාන්තයෙන්ම දුකයි. අනිත්‍ය දේ ඒකාන්තයෙන්ම දුකයි. දුක් දේ මම කියලා පවත්තන්න බෑ. මගේ කියලා පවත්තන්න බෑ. මගේ ආත්මය කියලා පවත්තන්න බෑ. ඔය තමයි බුදුරණන්සගේ අවබෝධය. මේ ලෝකෙ දුක කියලා එකක් තියෙනවා. දුකේ හට ගැනීම කියලා එකක් තියෙනවා. දුක නැතිවීම කියලා සත්‍යයක් මේ ලෝකෙ තියෙනවා. දුක නැති වෙන මාර්ගයක් තියෙනවා. ප්‍රගුණ කරලා ඒ දුක නැති කරන්න පුළුවන්. ආං බුදුරජාණන්සගේ අවබෝධය. ඒගෙන පහදෙනවා, ශ්‍රද්ධාව ඇති කරගන්නවා. ඊළඟට බුදුරජාණන්සගේ ධර්මය ගැන පහදෙනවා, ශ්‍රද්ධාව ඇති කරගන්නවා. සංඝයා ගැන පහදෙනවා, ශ්‍රද්ධාව ඇති කරගන්නවා. බුදුරජාණන්සේ දේශනා කරනවා මහානාම, ඌකට තමයි ශ්‍රද්ධාව කියන්නේ. ශ්‍රද්ධාව තියෙන කෙනාට යහපත සැපේ උදා වෙනවා. ශ්‍රද්ධාව නැති කෙනාට නෙවෙයි කියන්නේ. ශ්‍රද්ධාව තමයි ධනය නේද? ශ්‍රද්ධාව තමයි කෙනෙකුට තියෙන ධනය. වත් පොහොසත්කම ශ්‍රද්ධාව තමයි කෙනෙක්ගේ ධනය වෙන්නේ, වත් පොහොසත්කම වෙන්නේ. එතකොට ශ්‍රද්ධාව නැති කෙනා දිලින්දෙක්, ශ්‍රද්ධාව නැති කෙනා පොහොසතෙක් නෙවෙයි. එයා දුප්පත් කෙනෙක්. එයා දුක් විඳින කෙනෙක්. එයාට සැපයක් නෑ, යහපතක් නෑ. මෙලොවත් නෑ, පරලොවත් නෑ. බුදුරජාණන් දේශනා කරනවා ශ්‍රද්ධාව තියෙන කෙනා සැප විඳිනවා, යහපත විඳිනවා. ශ්‍රද්ධාව නැති කෙනා නෙවෙයි කෙනා. ඊළඟට වීරිය තියෙන කෙනා සැප විඳිනවා කෙනෝ, යහපත උදා කරගන්නවා කෙනෝ. වීරිය නැති කෙනා, කුසීත කෙනා යහපත උදා කරගන්නේ නෑ කෙනෝ, සැප විඳින්නේ නෑ කෙනෝ. වීරියවන්තය තමයි කෙනෝ යහපත උදා කරගන්න, සැපේ උදා කරගන්න. කුසීත කෙනා, කම්මැලි කෙනා නෙවෙයි කෙනෝ. දැන් සමහරට මේ පින්වතුන් මෙතන බණාණ්ඩ එද්දී සමහර විට ගෙදර ඉන්න තනේ කොබ්බෑ මට නම් අද නිදිමතයි, මං නිදා ගන්න ඔයාලා ගිහින් එන්නකෝ කියලා කියපු අය ඇතිද නැද්ද? ඇති. අද මේ ගිහින් ආවා විතරයි ගමනක් මහන්සි. අන්න කුසීත බවද නැද්ද? කුසීත බව. සමහරු ඉන්නවා මෙතන කිලෝමීටර් 20 30 ඈතින් ආපු අය. සමහරට කිලෝමීටර් 40 50න් ඈතින් ආපු අය ඉන්නවා බණ අහන්න. ආන් වීරියනේ බොහෝ දුර ගෙවාගෙන එනවා. එතකොට වීරිය තියෙන කෙනා සැප විඳිනවා,
කම්මැලි කුසීත කෙනා සැපවිඳින්නේ නෑ කියන ඔයාට යහපතක් වෙන්නේ නෑ මෙලොවත් නෑ පරලොවත් නෑ කියන. ඊළඟ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සිහිය තියෙන කෙනා තමයි කියනවා සැපවිඳින්නේ යහපතක් උදා කරගන්නේ. අසිහියෙන් ඉන්න කෙනා නෙවෙයි කියනවා. සිහි මුලා වෙච්ච කෙනා නෙවෙයි කියනවා. ඊළඟ බුදුරණස දේශනා කරනවා එකඟ වූ සිතක් සමාධිමත් සිතක් තියෙන කෙනා තමයි සැප විඳින්න කියනවා. යහපත උදා කරගන්න කියනවා. අසමාහිත සිතක් තියෙන කෙනා නෙවෙයි කියනවා. ඒ මේ දුවන හිතක් තියෙන කෙනා නෙවෙයි කියනවා. යහපත සැපේ උදා කරගන්න. ඊළඟ ප්‍රඥාවන්තය තමයි කියනවා යහපත සැපේ උදා කරගන්නේ. මෝඩ කෙනා නෙවෙයි කියනු. බුදුරජාණන් දේශනා කරන මහා නාමය ඔබ මේ පංච ධර්මය මත පිහිටලා ඔබ මේ පංච ධර්මයන් මත පිහිටලා තවදුරටත් කරුණු හයක් පුරුදු කරන්න ඕනේ. එහෙනම් දැන් කාරණා පහක් කිවනේ ශ්‍රද්ධාව වීරිය ඊළඟට සිහිය ඊළඟට සමාධිය සිත එකඟ බව ප්‍රඥාවනේ ශ්‍රද්ධාව වීරිය සිහිය සිත එකඟ බව එනේ සමාධිය ඊළඟට ප්‍රඥාව මෙන්න මේ කාරණා පහ මත පිහිටලා ඒ කියන්නේ ශ්‍රද්ධාවේ පිහිටලා වීරිය තුල පිහිටලා සිහිය තුල පිහිටලා ඊළඟට සමාධිය තුල පිහිටලා ප්‍රඥාව තුල පිහිටලා මහා නාම ඔබ තව කරුණු හයක් පුරුදු කරන්න ඕනේ වඩන්න ඕනේ වර්ධනය කරන්න ඕනේ. මහා නාම මෙහිලා ඔබ තථාගතයන් වහන්සේව සිහි කළ යුත්තේය. ඔන්න සිහි කළ යුතු කරුණු හයෙන් පළවෙනි එක බුදුරජාණන් වහන්සේව සිහි කරන්න ඕනේ කියන. බුදුරජාණන් වහන්සේව සිහි කරන්න ඕනේ කියන. කොහොමද සිහි කරන්නේ මහා නාම? බුදුරජාණන් වහන්සේ මේ කරුණෙන් අරහං වනසේක මේ කාරණාව හේතු කරගෙන අරහං වන සේක සම්මා සම්බුද්ධ වන සේක විජ්ජාචරණ සම්පන්න වන සේක සුගත වන සේක ලෝකවිදූ වන සේක අනුත්තරෝ පුරිස ධම්ම සාරතී වන සේක සත්තා දේව මනුස්සානං වන සේක බුද්ධ වන සේක භගවා වන සේක කියලා ඔබ බුදුරජාණන් වහන්සේ වායි ආයේ ගුණ වශයෙන් සිහි කරන්න ඕනේ කියනවා. රාග දේශ මොහ දුරු කළ නිසා රහසින්වත් පවු නොකළ නිසා අග්‍ර දක්ෂිනෙය නිසා භාග්‍යවතුන් වහන්සේ අරහං වන සේක සිහි කරන්න කියනවා. ආයායේ සිහි කරන්න කියනවා. මේ ගිහි ගෙදර ඉන්න ගමන් පුළුවන්ද බැරිද? පුළුවන්නේ නේ. සිහි කරන්න ඕන කියනවා ගෙදර ඉන්න ගමන්. ගිහි ගෙදර වාසය කරන නානා කටයුතු තියෙන ඔබ මෙහෙම සිහි කරන්න කියනවා. චතුරාර්ය සත්‍ය ධර්මයේ ගුරු උපදේශ රහිතව තමන් වහන්සේගේම නුවණින් අවබෝධ කළ නිසා මම සරණ ගිය බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධ වන සේක සිහි කරන්න කියනවා. බුදු ගුණ ආයායේ සිහි කරන්න කියනවා. බුදුරජාණන් වහන්සේ දස බල ඥාන සිව් විශාරද ඥාන මහා කරුණා සමාපatti ඥාන කියන මේ ඥානයන් උපදවාගෙන ඒ ඥානයන් තනුව ජීවිතේ ගත කළ නිසා විද්‍යාවක් තිබුණා. ඊට අනුව හැසිරීමකුත් තිබුණ නිසා විද්‍යාචරණ සම්පන්නයි කියලා සිහි කරන්න කියනවා.
බුදුරජාණන්සේව සිහි කරන්න කියනවා නිතර නිතර. ඊළඟට බුදුරජාණන් වහන්සේ නිවන් මගේ පළවෙනියටම වැඩම කළා. උන්වහන්සේ සුගතයි කියලා සිහි කරන්න කියනවා. උන්වහන්සේ මනුස්ස ලෝකේ, දිව්‍ය ලෝකේ, බ්‍රහ්ම ලෝකේ, සතර අපාය මේ සියල්ල දැක්කා, අවබෝධ කළා. අවබෝධ කරලා ඒ සියලු ලෝකවලින් මිදිලා නිදහස් වෙලා වාසය කළා. ඒ නිසා උන්වහන්සේ ලෝකවිදු සිහි කරන්න කියනවා. උන්වහන්සේ දමනය කරන්න බැරි දෙවියන්ව මිනිස්සුන්ව අනුශාසනා ප්‍රාතිහාරයෙන්, ආදේශනා ප්‍රාතිහාරයෙන්, ඊර්දි ප්‍රාතිහාරයෙන් දමනය කලා. අනුත්තරෝ පුරිස ධම්ම සාරතී කියලා සිහි කරන්න කියනවා. උන්වහන්සේ දෙවියන්ගේත් ශාස්ත්‍රවරයා, මිනිස්සුන්ගේත් ශාස්ත්‍රවරයා, සත්තා දේව මනුස්සානං කියලා සිහි කරන්න කියනවා. උන්වහන්සේ තමන් වහන්සේ තනියම අවබෝධ කළ දහම සියලු ලෝක සත්වයින්ට යහපත සැපේ පිණිස දේශනා කළා. උන්වහන්සේ බුද්ධ සිහි කරන්න කියනවා. උන්වහන්සේ සියලු දෙයින් පුද ලබන්න සුදුසු නිසා එදත් අදත් මතුවටත් සියල්ලෙන්ම පුද ලබන නිසා උන්වහන්සේ භාග්‍යවන්තයි. උන්වහන්සේ භගවාවනසේක කියලා සිහි කරන්න කියනවා. බුදුරජාණන් වහන්සේ ගුණ වශයෙන් සිහි කරන්න කියනවා. මහානාම යම් කලෙක ආර්ය ශ්‍රාවකයා තථාගතයන් වහන්සේව සිහි කරනවද, කවරදා හරි දවසක ආර්ය ශ්‍රාවකයා තථාගතයන් වහන්සේව සිහි කරනවද, එකල ඔහුගේ සිත රාගයෙන් යට වෙන්නේ නැහැ කියනවා. කොහොමද බුදු ගුණ සිහි කරපුවම ලැබෙනදී? තථාගතයන් වහන්සේව සිහි කරනකොට ඒ සිහි කරන වෙලාවේ හිත රාගයෙන් යට වෙන්නේ නැහැ කියනවා. ඒ වගේම තරහ සිතින් යට වෙන්නේ නැහැ, ද්වේෂයෙන් යට වෙන්නේ නැහැ කියනවා. ඒ වගේම මෝහයෙන් යට වෙන්නේ නැහැ කියනවා. බුදුගුණ සිහිකරන වෙලාවේ සිහිකරන මොහොතක් පාසා රාගයෙන්, ద్వේසයෙන්, මෝහයෙන් හිත යට වෙන්නේ නැහැ කියනවා. එකල ඔහුගේ සිත තථාගතයන් වහන්සේ අරඹයා ඍජුව පවතිනවා කියනවා. ඒ වෙලාවට ඔහුගේ හිත කොහොමද පවතින්නේ? බුදුරජාණන් වහන්සේ ගැන ඍජුව පවතිනවා කියන හිත එහෙම යන්නේ නැහැ කියනවා. රාගයෙන් යට වෙන්නේ නැහැ කියනවා. ద్వේසයෙන් යට වෙන්නේ නැහැ කියනවා. මෝහයෙන් යට වෙන්නේ නැහැ කියනවා. බුදුගුණ සිහි කරන්න රාගය දුරු වෙනවා කියනවා. එන රාගසිතක් පහළ වෙච්ච ගමන් මොකද කරන්න ඕනේ? බුදුගුණ සිහි කළා නම් ඒ රාගය දුරු වෙනවා. තරහ සිතක් ආපු ගමන් බුදුගුණ සිහි කරනවා. මෝහ සිතක් ආපු ගමන් බුදුගුණ සිහි කරනවා. එතකොට ඒ හිත රාග, ద్వේස, මෝහ වලින් යට වෙලා යන්නේ නැහැ කියනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ වෙලාවට යාගේ හිත කාගේද මේ? ගිහි ගෙදරේ ඉන්න ගිහියගේ. නානා කටයුතු වල යෙදිලා ඉන්න ගිහියගේ හිත බුදුගුණ යම් වෙලාවක සිහි කරනවාද, බුදුගුණ යම් වෙලාවක සිහි කරනවාද, ආන් ඒ වෙලාවට රාගයෙන් යට වෙන්නේ නැහැ කියනවා, ద్వේසයෙන් යට වෙන්නේ නැහැ කියනවා, මෝහයෙන් යට වෙන්නේ නැහැ කියනවා, ඍජුව පවතිනවා කියනවා. බුදුරජාණන්ස ගැන බුදුරජාණන්ස දේශනා කරනවා මහානාම ඍජු සිතක් ඇති වෙලාවේ ආර්ය ශ්‍රාවකයා යහපතෙහි සතුට ලබනවා කියනවා. ඍජු සිතක් තියෙන වෙලාවේ මොකද වෙන්නේ? යහපතෙහි සතුට ලබනවා කියනවා. සතුටක් ලබනවා කියනවා.
බුදුරජාණන් දේශනා කරනවා. ධර්මයෙහි සතුට ලබනවා කියනවා. ධර්මයෙන් වූ ප්‍රමුදිත බව ලබනවා කියනවා. බුදුරජාණන් ගැන ඍජු සිතක් තියෙනකොට, බුදුගුණ ගැන හිත එකඟ වෙනකොට යහපතේ සතුට ලබනවා කියනවා. ධර්මයේ සතුට ලබනවා කියනවා. ධර්මයෙන් යුතු වූ ප්‍රමුදිත බවක් ලබනවා කියනවා. හිත ප්‍රමුදිත වෙනවා කියනවා. හිත ප්‍රමුදිත වෙලා යනවා කියනවා. බුදුගුණ තුල සිහිය තියෙනකොට ප්‍රමුදිත බව ඇති කෙනා තුල ප්‍රීතියක් උපදිනවා කියනවා. ප්‍රමුදිත බව ඇති කෙනා තුල මොකද වෙන්නේ? ප්‍රීතියක් උපදිනවා කියනවා. ප්‍රීතිය ඇති කෙනාගේ කය සංසිඳෙනවා කියනවා. ප්‍රීතියක් ඇති වෙච්ච ගමන් මොකද වෙන්නේ? ඒ කෙනාගේ කය සංසිඳිලා යනවා කියනවා. ඇවිස්සෙනා නෑ කියනවා. කය සංසිඳෙනවා කියනවා. කය සංසිඳුනහම මොකද වෙන්නේ? සැපයක් ලැබෙනවා කියනවා. එයා සැපයක් විඳිනවා කියනවා. සංසිඳුන කයක් ලැබෙනකොටම එයාට සැපයක් ලැබෙනවා කියනවා. සැපයක් ඇතිගෙනාගේ හිත සමාධිමත් වෙනවා කියනවා. සැපයක් තියෙන කෙනාගේ හිත සමාධිමත් වෙනවා කියනවා. මහා නාමය මෙය ආර්ය ශාවකයා විසමගත සමාජයේ සමව ජීවත් වෙන ක්‍රමයක් කියනවා. මේකට කියනවා විසම සමාජයේ සමව ජීවත් වෙනවා කියලා. ආර්ය ශ්‍රාවකයා කොහොමද එතකොට ජීවත් වෙන්නේ? විසම සමාජයේ සමව ජීවත් වෙනවා කියනවා. දුකසේ ජීවත් වෙන සමාජයේ නිදුක්ව ජීවත් වෙනවා කියනවා. ලෝකයාම දුකසේ ඉද්දී බුදුගුණ සිහි කළොත් එයා නිදුක්ව වාසය කරනවා කියනවා. ඒ වගේම මොකද වෙන්නේ? දහම් මගට පැමිණියේ බුද්ධානුස්සතිය දියුණු කරන්නේ ඇයි කියනවා කියනවා. එයා දහම් මගට පැමිණිලා කියනවා. ආය බුද්ධානුස්සතිය සිහි කරනවා කියනවා. එතකොට ආය හිත සමාධිමත් වෙනවා කියනවා. එතකොට ආය යා මොකද වෙන්නේ? විසම සමාජයේ සමබවට පත් වෙනවා කියනවා. දුක් විඳින සමාජයේ නිදුක් බවට පත් වෙනවා කියනවා. gedere inna kena gihiya nana katayutu tiyena kena aaye buduguna wadanna wadanna buduguna sihi karanna sihi karanna mokada wenne eya buduguna sihi karanna sihi karanna raagaya yata pat wenawa kena දේශය යාට පත් වෙනවා කියන. මෝහය යාට පත් වෙනවා කියන. රාග මෝහ ද්වේෂ යාට පත් වෙනකොට මොකද වෙන්නේ? එයාගේ හිත බුදුරජාණන් වහන්සේ ගැනම බුදු ගුණ ගැනම ඍජු වෙනවා කියන. හිත විසිරෙන්නේ නෑ කියනවා. බුදුරජාණන් වහන්සේගේ ගුණ ගැනම පිහිටනවා කියන හිත. එහෙම පිහිටපුවා මොකද වෙන්නේ? මහා නාම ඍජු සිත් ඇති කෙනා යහපතෙහි සතුට ලබනවා කියනවා. යහපත් භවයේ සතුට ලබනවා කියනවා. ධර්මයේ සතුට ලබනවා කියනවා. ඒ ප්‍රමුදිත බව ලබනවා කියනවා. ධර්මයෙන් ප්‍රමුදිත බව ලබනවා කියනවා. ප්‍රමුදිත බව ලැබුණ ගමන් මොකද වෙන්නේ? එයාගේ තුල ප්‍රීතියක් උපදිනවා කියනවා. ප්‍රමුදිත බව ලැබිච්ච ගමන් ප්‍රීතියක් උපදිනවා කියනවා. ප්‍රීතිය ඇති කෙනාගේ තුල, ප්‍රීතිසිත ඇති කෙනා තුල මොකද වෙන්නේ? කය සංසිඳෙනවා කියනවා. හිත ප්‍රීතියට පත් වෙනකොටම, හිත සැහැල්ලු වෙනකොටම කය සංසිඳෙනවා කියනවා. සංසිඳුන කයක් තියෙනවා නම් ඒ කෙනා මොකද වෙන්නේ? සැපයක් විඳිනවා කියනවා. හිතත් සංසිඳිලා කයත් සංසිඳිලා එයා සැපයක් විඳිනවා කියනවා. එතකොට සැපයක් විඳින කෙනාගේ හිත සමාධිමත් වෙනවා. හිතත් සංසිඳිලා
කයත් සංසිඳලා ඒතකොට එයාගේ හිත සමාධිමත් වෙනවා කියනවා. සමාධිමත් කෙනා මහානාම මොකද වෙන්නේ? මෙන්න මේ ආර්ය ශ්‍රාවකයා විසම ලෝකේ සමව ජීවත් වෙනවා කියනවා. විසම ලෝකේ සමව ජීවත් වෙනවා කියනවා. එන ඔබත් කැමතිනම් විසම ලෝකේ සමව ජීවත් වෙන්න බුද්ධානුස්සතිය වැඩුවා නම් හරි, බුදු ගුණ සිහි කරා නම් හරි නේද? දැන් මේ මීක් නැතුව අහගෙන ඉන්නේ පැය භාගයක් දෙකක් නේ. අපි මේ කතා කරන්නේ බුදුරජාණන්සේ ගැනනේ, ධර්මයේ ගැනනේ, සංඝයා ගැනනේ. එතකොට ඔන්න විසම ලෝකේ සමව ජීවත් වෙනවා කියනවා. දුකසේ ජීවත් වෙන ලෝකේ නිදුකින් වාසය කරනවා කියනවා. එයා දහම් මගට පැමිණියේ බුද්ධානුස්සතිය දියුණු කරනවා කියලයි මම දේශනා කරන්නේ කියනවා. බුද්ධානුස්සතිය වඩනවා කියලයි මම දේශනා කරන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. බුදුරජාණන් වහන්සේ ඊළඟට දේශනා කරනවා, තවද මහානාමය ඔබ ධර්මයත් සිහි කරන්න ඕනේ කියනවා. දෙවෙනියට සිහි කරන්න ඕනේ මොනවද? දැන් සිහි කළ යුතු කාරණා හයක් ගැන කිව්වනේ. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දෙවෙනියට සිහි කරන්න ඕනේ මොනවද? ධර්මය. එනම් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය මනාකොට දේශනා කළා මුල මැදාග ස්වාක්කාතයි. ඒ ධර්මය මේ ජීවිතේම අත්දකින්න පුළුවන් සන්දිටිකයි, කිසිම කාලයකට අයිති නෑ, අකාලිකයි. ඒ ධර්මය ඕනෑම කෙනෙකුට ඇවිත් අහන්න බලන්න පුළුවන්. එහි පස්සිකයි. ඒ ධර්මය තමා තුලින්මයි දකින්න තියෙන්නේ. ඒ ධර්මය ඕපනයිකයි. ඒ ධර්මය තම තම නැන පමණටමයි තේරෙන්නේ. පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහි කියලා දැන් ධර්මයේ සිහි කරන්න කියනවා. ධර්මයේ ගුණ සිහි කරන්න කියනවා. මහානාම යම් කිසි දවසක ආර්ය ශ්‍රාවකයා මෙන්න මේ විදිහට ධර්මයේ ගුණ සිහි කරනවා නම්, ධම්මානුස්සතිය වඩනවා නම්, ධර්මයේ ගුණ සිහි කරනවා නම්, ආය ආයේ සිහි කරනවා නම්, එයාගේ හිතේ වෙලාවට රාගයෙන් යට වෙන්නේ නැහැ කියනවා. ద్వේෂයෙන් යට වෙන්නේ නැහැ කියනවා. මෝහයෙන් යට වෙන්නේ නැහැ කියනවා. රාග ద్వේෂ මෝහ වලින් යට වෙන්නේ නැහැ කියනවා. ඒ වෙලාවට ඔහුගේ හිත ධර්මයේ ගැන ඍජුව පිහිටෙනවා කියනවා. බුදුරජාණන්සේගේ ධර්මයේ ගැන ඍජුව පිහිටෙනවා කියනවා. හිත විසිරෙන්නේ නැහැ කියනවා. හොඳට හිත එකඟ වෙනවා කියනවා. ඍජුව පිහිටෙනවා කියනවා ධර්මයේ ගැන. බුදුරජාණන්සේ දේශනා කරනවා මහානාම ඍජු වූ සිත් ඇති ආර්ය ශ්‍රාවකයා. ඍජු වූ සිත් ඇති ආර්ය ශ්‍රාවකයා මොකද වෙන්නේ? බුදුරජාණන්සේ දේශනා කරනවා යහපතෙහි සතුට ලබනවා කියනවා. යහපතෙහි සතුට ලබනවා කියනවා. ඊළඟට ධර්මයේහි සතුට ලබනවා කියනවා. ධර්මයෙන් යුතු ප්‍රමුදිත බව ලබනවා කියනවා. යහපතෙහි සතුට ලබනවා, ධර්මයේහි සතුට ලබනවා, ධර්මයෙන් යුතු ප්‍රමුදිත බව ලබනවා කියනවා. ප්‍රමුදිත බව තියෙන කෙනා ගෙතුල ප්‍රීතිය උපදිනවා කියනවා. බහන ලස්සනට පැහැදිලි කරනවා හිත වැඩෙන පිළිවෙල. ආයි කෝ ප්‍රමුදිත බව කී කී හොයන්න ඕනේ නෑ. ඔබට තියෙන්නේ ධම්මානුස්සතිය කර කර ඉන්න. ඔබට තියෙන්නේ ධර්මයේ ගුණ සිහි කර කර ඉන්න. එතකොට මේ ටික වෙනවා. දැන් ඔබ වාහනයකට නැග්ගොත් යම් දිශාවකට යනවා කියලා ඔබට තියෙන ඉඳගෙන ඉන්න විතරනේ වාහනයට නැගලා. ඒ වාහනේ රියදුරා ඔබව අදාළ ගමන අරන් යනවනේ. ඒ යනකොට ඔබට දැක්ක හැකි මේ තැන් පහ වුණා කියලා. ඒ වගේමයි
ධම්මානුස්සතිය වඩවඩ ඉන්නවා, ධර්මයේ ගුණ සිහි කර කර ඉන්නවා. එහෙම ඉන්නකොට රාගේ වෙලාවට නැහැ, ද්වේෂය නැහැ, මෝහය නැහැ ඒ වෙලාවට. බුදුරජාණන්සේගේ ධර්මයේ ගැනමයි ඍජුව තියෙන්නේ හිත. ඍජුව හිත තියෙනකොට එයා මොකද වෙන්නේ? යහපතෙහි සතුට ලාභනවා, ධර්මයේ සතුට ලාභනවා, ධර්මයෙන් යුතු ප්‍රමුදිත බව ලාභනවා. ප්‍රමුදිත බව තියෙනකොට යා තුළ ප්‍රීතිය උපදිනවා. ප්‍රීතිය ඇති වෙනකොටම එයාගේ කය සංසිඳෙනවා. පිළිවෙලට වෙනවනේ. ප්‍රීතිය තියෙනකොටම යාගේ කය සංසිඳෙනවා. සංසිඳුන කයක් තියෙනකොටම එයාට සැපයක් උපදිනවා. කය සංසිඳෙනකොටම එයා තුළ සැපයක් උපදිනවා. හරි ලස්සනයි නේද පැහැදිලි කරලා? පිළිවෙලකට මනාව පැහැදිලි වෙනවා. අපිට තියෙන්නේ බුද්ධානුස්සතිය වඩන්න, අපිට තියෙන්නේ ධම්මානුස්සතිය වඩන්න. එතකොට මේවා මේ විදිහට සිද්ධ වෙනවා. කය සංසිඳෙනකොට මොකද වෙන්නේ? එයා තුළ සැපයක් ඇති වෙනවා. සැපයක් ඇති කෙනාගේ හිත සමාධිමත් වෙනවා, හොඳට එකඟ වෙනවා. පළවෙනි ධානී, දෙවෙනි ධානී, තුන්වෙනි ධානී, හතරවෙනි ධානී, රූප ධානවල, අරූප ධානවල මෙයාගේ හිත සමාධිමත් වෙනවා. කරන්න තියෙන්නේ මොකද්ද? ධම්මානුස්සතිය වඩන එක. ලැබෙන්නේ මොකද්ද? හිතේ එකඟ බව, සමාධිය හැටගන්න. පිළිවෙලකට සිද්ධ වෙනවා. අපිට ආයේ හොය හොය ඉන්න දෙයක් එක්කෝ සමාධිය නෑනේ අපතාම. හරියට ධම්මානුස්සතිය වැඩෙනවා නම් අර පිළිවෙල සිද්ධ වෙනවා. බුදුරජාණන් දේශනා කරනවා සමාධිමත් සිතක් ඇති වෙනවා කියනවා. මහානාම මේ ආර්ය ශ්‍රාවකයා විසම ලෝකේ සමව ජීවත් වෙනවා කියලා කියන්නේ මේකට කියනවා. සමාධිමත් සිතක් තියෙනකොට මොකද වෙන්නේ? විසම ලෝකේ සමව ඉන්නවා කියන. අපි හිතමු මේ පිටණිය ඔක්කොම කෑ ගහනවා. දඟල දඟල නට නට ඉන්නවා. එයා හොඳට එක්කෙනෙක් ඉන්නවා. එයා හොඳට පළඟක් බැඳගෙන හොඳට බුද්ධානුස්සතිය වඩනවා. දැන් මේ පිළිවෙල එයා තුළ වැඩෙන්නේ නැද්ද? වැඩෙනවා. මේ ලෝකෙම වටේම කෑ ගහනවා. එයා මොකද කරන්නේ? හිත එහෙම යවන්න නැතුව හොඳට ධම්මානුස්සතිය වඩනවා. එයාගේ හිත හොඳට එකඟ වෙනවා, සමාධිමත් වෙනවා. එයා විසම ලෝකේ සමව නැද්ද? විසම ලෝකේ සමව ජීවත් වෙනවා නේද? දුකින් පෙළෙන ලෝකේ එයා නිදුකින් වාසය කරනවද නැද්ද? දුක්ඛිතව ඉන්න ලෝකේ යා නිදුකින් වාසය කරනවා කියනවා. බුදුරණස දේශනා කරනවා දහම් මගට පැමිණිය මේ කෙනා ධම්මානුස්සතිය දියුණු කරනවා කියලයි මම කියන්නේ කියනවා. ආය ආය ධර්මයේ සිහි කරනවා. ධහමේ ගුණ සිහි කරනවා. අනේ බුදුරජාණන්සේගේ ධර්මයේ ස්වාක්කාතයිනේ. දැන් මේ ගමනක් යන ගමන් බැරිද මේක සිහි කරන්න? අවිදම විනෝද චාරිකාවක් යනවා. සීන්දු කිය කිය යන්න නැතුව සිහි කළොත් විනෝදෙන් යන්න බැරිද? හිත හොඳට එකඟ කරගෙන විනෝදෙන් යන්න පුළුවන්. උපරිම විනෝදනේ. හොඳට හිත එකඟ වුණාම මහා සැපයක් උපදින්නේ නැද්ද? උපදිනවා. ඒක විනෝද චාරිකා දහහක් ගිහිලවත් විඳින්න බෑයි සැපේ නේද? එතකොට හොඳට ධම්මානුස්සතිය පුරුදු කරනවා. ආයේ ආයේ දහම් ගුණ සිහි කරනවා. එයා විසම ලෝකේ සමව ඉන්නවා, දුක්ඛිත ලෝකේ නිදුකින් වාසය කරනවා කියනවා. දුක්ඛිත ලෝකේ නිදුකින් වාසය කරනවා කියනවා. කවුරු ගැනද මේ කියන්නේ? ආරණ්‍යක කැලෑවක පාඩුවේ තනියම භාවනා කරන කෙනෙක් ගැනද? නේ, නානා වැඩ තියෙන නොඑක් නොඑක් කටයුතු තියෙන ගිහියෙක් ගැන කියන්නේ.
ගිහියා හැම සිහි කරනකොට ධම්මානුසතිය වඩනකොට වඩනකොට එයාගේ හිත එකඟ වෙනවා, සමාධිමත් වෙනවා. සමාධිමත් සිත ඇති කෙනා විසම ලෝකේ සමව ජීවත් වෙනවා, දුකින් පීඩා විඳින ලෝකේ නිදුකින් වාසය කරනවා. හොඳ නැද්ද? ආයමතුයෙන් මේකට මේ අවුරුදු 60 70 වෙන්න ඕනේද? ඔකෝම ළමයින්ගේ කටයුතු ඉවර කළා පටන් ගන්න ඕනේද? අනේ මේ දවස්වල විදිහක් නෑ අප්පා වැඩනේ. කොහෙද මේ ළමයි එක්ක බෑ කියලා හිතන්න ඕනේද? ඔය ඉන්නේ පන්ති ගාන ගිහිලා ඉඳගෙනනේ. දරුවා ගෙදරගෙනකන් ඉන්නවා, පන්තියට ගිහිලා එළියට එනකන් ඉන්නවා. ඔය ඉන්න වෙලාවක ඉඳගෙන දහම් ගුණ සීකලොත් විසම ලෝකේ සම නැද්ද? දුක්ඛිත ලෝකේ නිදුකින්ද නැද්ද? නිදුකින්නේ නේ. ගෙදරට වෙලා ඉන්නවා, දුවත් වැඩට ගිහිල්ලා පුතත් වැඩට ගිහිල්ලා අම්මයි තාත්තයි විතරයි තනියම. අනේ කවුරුවත් නැහැ කී කී බැන බැන ඉන්න උනේ නේ. තාත්තා පැත්තක බුදුගුණ සිහි කරනවා, අම්මා පැත්තක දහම් ගුණ සිහි කරනවා. විසම ලෝකේ සමද නැද්ද? සමයි. දුකින් පීඩා විඳින ලෝකේ වයසක අම්මයි තාත්තයි නිදුකින්ද නැද්ද? නිදුකින්. එහෙනම් පැතුවට වෙන්නේ නැති පුරුදු කරපුවම සැප ලැබෙන ක්‍රමයක්ද නැද්ද මේක? පැතුවා කියලා මේක වෙන්නේ නෑ. පුරුදු කරන්න ඕනේ. මේක යදින දහමක් නෙවෙයි, මේක පතන දහමක් නෙවෙයි, මේක පුරුදු කරන දහමක්. පුරුදු කරන්නාට සැප ලැබෙනවා. පුරුදු කරනවා නම් සැප ලැබෙනවා. එහෙනම් ඔබ වාහනයක යන ගමන් බුදු ගුණ සිහි කර කර ගියොත්, දහම් ගුණ සිහි කර කර ගියොත් මේ තිද්දිය සිද්ධ වෙනවද නැද්ද? සිද්ධ වෙනවා. මේක මේ අඟහරු පෘථුවි බුදු තුල වෙන එකක් නෙවෙයි, තමා තුල වෙන දෙයක්. තමාගේ සිත තුල මේක වෙන්නේ. පුරුදු කරන කෙනා තුල මෙහෙම වැඩෙන්නේ. ඉතින් අද බැරිද? අද පුළුවන්. ස්ත්‍රී පුරුෂ ભેදයක් තියනවද? නෑ, හැමෝටම පුළුවන්. බාල මහලු වෙනසක් තියනවද? දුප්පත් පෝසත් නෑ. ආයේ උසස් කුලේ පහත් කුලේ එහෙම එකක් නෑ. කවුද බුද්ධානුස්සතිය වඩන්නේ? එයා නිදුකින්, එයා සුවසේ, එයා සමව. කවුද ධම්මානුස්සතිය වඩන්නේ? එයා නිදුකින්, එයා සුවසේ, එයා විසම ලෝකේ සමව ඉන්නෝ. බුදුරජාණන් දේශනා කරනවා, ඒ විතරක් නෙවෙයි මහානාම, ඔබ සංඝයාවත් සිහි කරන්න ඕනේ. දැන් ඔන්න සීකල යුතු තුන්වෙනි කාරණේ. පළවෙනියට සිහි කරන්න ඕනේ බුදුරජාණන් වහන්සේව. ඊළඟට සිහි කරන්න ඕනේ ධර්මය. පිළිවෙලට නෙවෙයි, මතක් වෙන්නේ මොකද්ද? සීකලා. නේද? එහෙනම් බුද්ධානුස්සතිය වඩලා ඊළඟට ධම්මානුස්සතිය නෙවෙයි. තමන්ට හිතුනේ බුදු ගුණ නම් බුදු ගුණ සිහි කරනවා. හිතෙන්නේ දහම් ගුණ නම් දහම් ගුණ සිහි කරනවා. මොකක් හරි එකක් සිහි කරනවා. ඒකත් ආයේ පිළිවෙලට ඕනේ. අරහං සම්මා සම්බුද්ධ විජ්ජාචාර ආදී විජ්ජාචාර සිහි කළා. දෙයිලන තියෙන්නේ මොකද්ද? මේ කික එහෙම ඕනේ නැහැ. සිහි වෙන්නේ අනේ බුදු ගුණයේදී බුද්ධ කියන ගුණේ නම්. ඒ වෙනාවට බුද්ධ ගුණේ සිහි කර කර හරි ඉන්නවා. එහෙම ඉන්නකොට හිත එකඟ වෙනවා. සුවසේ නිදුකින් වාසය කරනවා. සංඝයාගේ ගුණ සිහි කරන්න කියනවා. ශ්‍රාවක සංඝයා මේ කරුණෙන් සුපටිපන්නවන සීක, උජුපටිපන්නවන සීක, ඥායපටිපන්නවන සීක, සාමීචිපටිපන්නවන සීක, යුගල වශයෙන් හතරක් වෙන, පුද්ගලයෝ වශයෙන් අට දෙනෙක් වෙන මේ මහා සංඝ රත්නය ආහුනේයයි, පාහුනේයයි, දක්කිනේයයි, අංජලි කරණේයයි, අනුත්තරං පුඤ්ඤක්කෙත්තං, අනුත්තර වූ පිංකෙත. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවානේ,
අනාගතයේ බිහිවෙනවා කාසාව කණ්ඩක කියලා භික්ෂුවක්. කහපාට නූලක් අතේ බැඳගත්තු සියලු ගිහි කටයුතු කරන භික්ෂුවක් බිහිවෙනවා මහණෙනි. මෙන්න මේ භික්ෂුව මානුෂ්‍ය ලෝකෙ බිහි වුණාම එයා එදාට විවාහ වෙලා දරු මල්ලු හදන කෙනෙක් පැවිද්දා කියලා අඳුරගන්න තියෙන අතේ බැඳපු කහපාට නූලක්. මහණෙනි, මේ භික්ෂුවටත් ඔබ කවුරු හරි කෙනෙක් සාරිපුත්ත මොග්ගල්ලාන මහරහත් පරපුර සිහි කරගෙන දම්පැන් පිදුවාද, ආන් ඒ කෙනාට සාරිපුත්ත මහරහත් සංඝ පරපුරට පිදුවා හා සමාන පිනක් රැස් වෙනවා කියනවා. කහපාට නූලක් බැඳගෙන ඉන්නේ ගෑණි කෙනෙකුත් ඉන්නවා, ළමයිනුත් ඉන්නවා, මොකටද අපි දෙන්නේ කියලා ඉන්න ඕනේ නෑ කියනවා. ඒවා ඔබට අදාළ නෑ. ඔබට අදාළ සංඝගුණ සිහි කෙරෙල්ල. එහෙම සිහි කර කර දාන පූජා කරන එක ඔබට රැස් වෙන දේ ඔබටද, එයාලට රැස් වෙන දේ එයාලටද රැස් වෙනවා. තම තමන්ට වෙන වෙනම රැස් වෙනවා. ඒ නිසා කැලෑවේ හිටියත් පුදන්ඩ, ගමේ හිටියත් පුදන්ඩ. ඒ විතරක් නෙවෙයි, අපි දැක්කා භික්ෂු වාට්ටුවේදීත් දාන පූජා කරන්න සමහරු අහක බලාගෙන යනවා නේද? අඩුම ගානේ ගමේ දායකයෝ ටිකක් යන්නේ ස්වාමීන් වහන්සේලා සමීප වෙච්ච ගාන ගෙදර ඇවිත් පිරිත් කිව්වා. අනේ හාමුදුරුවෝ ඉස්පිරිතාලේ අසනීපේලා පිරිත් කියන්න අඩුම ගානේ උපාසක මහත්තයෙක්වත් නෑ. පිරිත් කියන එක පැත්තක තියන්නකො, ළඟ ඉන්නවත් කෙනෙක් නෑ. සංඝයාගේ ගුණ සීකරන්න ඉන්නේ කැලෑවේද, ඉන්නේ ආරන්නේද, ඉන්නේ ගමේ පන්සලේද, ඉන්නේ මහපාරේද, ඉන්නේ භික්ෂු වාට්ටුවේද කම නෑ. ඒ සංඝයානේ සීකරන සීකරන මොහොතක් පාසා මොකද වෙන්නේ? රාගය දුරු වෙනවා කියනවා, ද්වේෂය දුරු වෙනවා කියනවා, මෝහය දුරු වෙනවා කියනවා. ඊට පස්සේ රාග දේශ මොහ දුරු වෙනකොට එයාගේ හිත සංඝ ගුණ ගැන ඍජු වෙනවා කියනවා. සංඝයා ගැන හිත ඍජු වෙනවා කියනවා. සංඝයා ගැන හිත ඍජු වෙනකොට මොකද වෙන්නේ? ඍජු සිත් ඇති ආර්ය ශ්‍රාවකයා යහපතේ සතුට ලබනවා කියනවා. ඒ වගේම ධර්මයේ සතුට ලබනවා කියනවා. ඒ වගේම මොකද වෙන්නේ? ධර්මයෙන් යුතු ප්‍රමුදිත බවක් ලැබනවා කියන මේවා පිළිවෙලට වෙන ඒවා. ඉස්සරෝම ඔබට තියෙන සංඝගුණ සිහි කර කර ඉන්න. එතකොට තයි ඒ වෙලාවට රාගසිත පහළ වෙන්නේ නෑ කියනවා, දුර වෙනවා කියනවා. පහළ වුණත් දුර වෙනවා කියනවා. ද්වේෂේ පහළ වෙන්නේ නෑ, මෝහසිත පහළ වෙන්නේ නෑ කියනවා. පහළ වුණත් සිහි කරන්න ටික වෙලාවකින් දුර වෙලා යනවා කියනවා. එහෙම දුර වුණාම ඔබේ හිත බුදු සංඝගුණ ගැන හොඳට ඍජු වෙනවා කියනවා. ඍජු වෙච්ච ගමන් ආර්ය ශ්‍රාවකයා තුල මොකද වෙන්නේ? ඔව්, යහපතෙහි සතුට ඇති වෙනවා කියනවා. ධර්මයේ සතුට ඇති වෙනවා කියනවා. ධර්මයෙන් ලද ප්‍රමුදිත බවක් ලැබෙනවා කියනවා. ඒ ප්‍රමුදිත බව තුල එයා තුල උපදිනවා ප්‍රීතිය. ප්‍රමුදිත බව ඇති වෙනකොටම මොකද වෙන්නේ? දැන් එනම් පතන්න ඕනේද? ප්‍රමුදිත බව ඇති වේවා ඇති වේවා ඇති වේවා කියලා. එහෙම පතන්න ඕනේ නැහැ. ප්‍රමුදිත බව ඇති වෙනවා. ප්‍රමුදිත බව ඇති වෙනකොටම මොකද වෙන්නේ? ප්‍රීතිය ඇති වෙනවා. ප්‍රීතිය ඇති වෙනවා. ප්‍රීතිය ඇති වෙනකොටම මොකද වෙන්නේ? එයාගේ කය සංසිඳෙනවා. හිත ප්‍රීතිමත් වෙන්න වෙන්න කය සංසිඳෙනවා. කය සංසිඳෙන්න සංසිඳෙන්න මොකද වෙන්නේ? එයාගේ කය සංසිඳෙන්න සංසිඳෙන්න එයා සැපයක් විඳිනවා, කායික සැපයක්. ඒතකොට හිතත් සංසිඳිලා කයත් සංසිඳෙනවා කියන්නේ. මොකද වෙන්නේ?
කය සංසිඳිලා හිතත් සංසිඳිලා මෙයාගේ හිත සමාධිමත් වෙනවා කියන සංසිඳුන කයක් ඇති කෙනාගේ හිත සමාධිමත් වෙනවා කියන දැන් එහෙනම් හිතත් සංසිඳිලා නම් කයත් සංසිඳිලා නම් මෙයා පතන්න ඕනේද මගේ හිත සමාධිමත් වේවා කියලා නේ පතන්න දෙයක් නේ කයයි සිතයි සංසිඳෙනකොටම සිත සමාධිමත් වෙනවා ඒක වෙන්න බුදුරජාණන් වහන්සේ ගැන සිහි කරන්න ඕනේ ධර්මයේ ගැන සිහි කරන්න ඕනේ සංඝයා ගැන සිහි කරන්න ඕනේ කියනවා ඊට පස්සේ හිත සමාධිමත් වෙච්චාම මොකද වෙන්නේ මහා නාම මේ ආර්ය ශ්‍රාවකයා විසම ලෝකේ සමව ජීවත් වෙනවා කියන්නේ මේකට කියනවා හිත සමාධිමත් වෙච්ච ගමන් කියන්නේ මොකද්ද විසම ලෝකේ සමව ජීවත් වෙනවා කවුද පෘථග්ජනයෝද නේ ආර්ය ශ්‍රාවකයෝ ආර්ය ශ්‍රාවකයා විසම ලෝකේ සමව ජීවත් වෙනවා කියනවා දුකින් පීඩා විඳින ලෝකේ නිදුකින් කියනවා දුකින් පීඩා විඳින ලෝකේ නිදුකින් වාසය කරනවා කියනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දහම් මගට පැමිණි සංඝානුස්සතිය දියුණු කරනවා කියන්නේ ඔකට කියනවා දහම් මගට පැමිණිලා සංඝානුස්සතිය දියුණු කරනවා කියන්නේ ඔන්න ඔකට කියනවා දහම් මගට පැමිණිලා සංඝානුස්සතිය දියුණු කරනවා කියන්නේ ඔකට කියනවා දැන් සිහි කළ යුතු කාරණා කීයද? 6න් 3ක් කතා කළා. ඊළඟට බුදුරජාණන් දේශනා කරනවා මහා නාම ඒ විතරක් නෙවෙයි ඔබ සීලය ගැනත් සිහි කරන්න කියනවා. මහා නාම ඒ විතරක් නෙවෙයි ඔබ සීලය ගැනත් සිහි කරන්න කියනවා. කොහොමද සිහි කරන්නේ? මම සත්තු මරන්නේ හොරකම් කරන්නේ නැහැ. වැරදි කාම සේවනේ නැහැ. බොරු කියන්නේ නැහැ. මත්පැන් මදරවේ පානය කරන්නේ නැහැ. නිති පන්සිල් රකින්න මං පොයේට උපෝසතේ සමාදන් වෙනවා. ඉඳ හිට දසසිලුත් සමාදන් වෙනවා කියලා සීලය සී කරන්න කියනවා. සත්තු මරපු මං දැන් මරන්නේ නැහැ. නැතුව පසුතැවෙන්න ඕනේ. අයියෝ මං මරපු මැරිල්ල. අනේ මට නම් හොදක් වෙන්නේ නැති වෙයි මට නම් යන්න අපායවල් නැහැ. ඔහොම සිහි කරන්න ඕනේ නෑ. එහෙම නැ ඉතින් අපි සිහි කළොත් එහෙම හිතාගත්ත හැකි වෙන දේ නේද? ඕ ගෙදර ඉන්න කාලේ පිම්පව් ගැන දන්නේ නැති කාලේ කල්යාණ මිත්‍රයෝ මුණ ගැහිච්ච නැති කාලේ හුලුවතු බැඳලා ගේවටේ කූඹි පිච්චුවේ අපේ. ඕ නිකන් නෙවෙයි හුලුවතු බැඳලා ඒ වගේ ඇහුළුවතු 15 20ක් නෙමේ පොල් ගස් 7 8කම අපි බැඳලා පුච්චලා තියෙනවා. ප්‍රශ්නේ ඒ ගැන දැන් පසුතැවෙන්නේ නැහැ. ඇයි? ඉස්සර මරපු මං දැන් මරන්නේ කියන සතුටක් තියෙනවා. එහෙනම් සීලානුස්සතිය කියන්නේ ඒකට. ඉස්සර කරපු මං එහෙම දැන් එහෙම කරන්නේ නැහැ කියලා සිහි කරන්න කියන. ඉස්සර මං හොරකම් කළා දැන් කරන්නේ නැහැ. ඉස්සර මං වැරදි කාම සේවනය කළා දැන් කරන්නේ නැහැ. ඉස්සර මං බොරු කිව්වා දැන් කියන්නේ නැහැ. ඉස්සර මං මත්පැන් මදුරාවේ පානය කළා ඒත් මං දැන් එහෙම කරන්නේ නැහැ කියලා තමන්ගේ සීලය ගැන සිහි කරන්න කියනවා. තමන් රකින්න සීලය ගැන සී කරන්න කියනවා. ඊස්සර තිසරණය නැති සීලෙකුත් නැති මං දැන් තිසරණෙත් සරණ ගෙහිලා සීලයකුත් පුරුදු කරනවා කියලා සීලානුස්සතිය වඩන්න කියනවා. සීලය ගැන සී කරන්න කියනවා. මොකද වෙන්නේ? බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සිදුරු නැති පැල්ලම් නැති කැලල් නැති ණය නැති සීලයක් මට තියෙනවා. නැනවතුන් පස්සසන
තෘෂ්ණා දෘෂ්ටි වශයෙන් නොබැසගත්තු චිත්ත සමාධිය පිණිස පවතින හිත එකඟ වෙන සීලයක් මට තියෙනවා කියලා සිහි කරන්න කියනවා. එතකොට යාට අර විදියටම හරියනවා කියනවා. රාගය යටපත් වෙන්නේ නැහැ කියනවා. ද්වේෂයෙන් යාගේ හිතේ වෙලාවට යටපත් වෙන්නේ නැහැ කියනවා. මෝහයෙන් යටපත් වෙන්නේ නැහැ කියනවා. එයා සීලය ගැන හිත ඍජු වෙනවා කියනවා. යාගේ සීලය ගැන හිත ඍජු වෙනවා කියනවා. ඒකට මොකද වෙන්නේ? ආං සීලය ගැන හිත ඍජු වෙනකොට එයා මොකද වෙන්නේ? ධර්මයෙන් සතුටක් ලැබනවා කියනවා. යහපතෙහි සතුට ලැබනවා කියනවා. ධර්මයෙන් සිත ප්‍රමුදිත වෙනවා කියනවා. සිත ප්‍රමුදිත වෙනකොට ප්‍රීතිය ඇති වෙනවා කියනවා. ප්‍රීතිය ඇති වෙනකොට කය සංසිඳෙනවා කියනවා. කය සංසිඳෙනකොට එයා සැපයක් විඳිනවා කියනවා. සැපයක් විඳිනකොට එයාගේ හිත සමාධිමත් වෙනවා කියනවා. සමාධිමත් සිත් ඇති ආර්ය ශ්‍රාවකයා විසම ලෝකේ සමව ඉන්නවා කියනවා. දුකින් පීඩා විඳින ලෝකේ නිදුකින් වාසය කරනවා කියනවා. පින්වත් මහානාම දහම් මගට පැමිණිය මේ කෙනා සීලානුස්සතිය වඩනවා, සීලානුස්සතිය දියුණු කරනවා කියන්නේ ඔකට කියනවා. දහම් මගට පැමිණි මේ කෙනා සීලානුස්සතිය වඩනවා, සීලානුස්සතිය දියුණු කරනවා කියන්නේ ඕකට කියනවා. බැරිද මේක කරන්න? පුළුවන් නේද? ඕ මේවා එදිනෙදා කර කර ඉන්න පුළුවන්. ලාද විවේකී බුදුගුණ සීකරනවා, දහම් ගුණ සංගුණ සීකරනවා. ඊළඟට බුදුරජාණන් දේශනා කරනවා, ඒ විතරක් නෙමෙයි මහණෙනි, ඒ විතරක් නෙමෙයි මහානාම, තමන්ගේ දන් දීමේ හැකියාවත් සීකරන්න ඕන කියනවා. තමන්ගේ දාන දෙන එකේ හැකියාව සීකරන්න කියනවා. ඒකාන්තයෙන්ම මට නම් මේක ලාභයක්මයි, ඒකාන්තයෙන්ම මට මනාව ලැබීමක්මයි කියලා. මම මසුරු මල නැති, මසුරු මල නම් වූ කිලුටෙන් යට වූ සිත් ඇති සමාජයේ ඒ මසුරු කිලුටු බැහැර කළ සිතින් ගිහි ගෙදර වාසය කරනවා. අත් සෝදාගෙන දන් දෙන්න ලෑස්ති වෙලා ඉන්නවා. දානයක් පිණිස, දන් දීම පිණිස හිත පහදවාගෙන ඉන්නවා, සූදානමින් ඉන්නවා කියලා එයා හිතන්න ඕන කියනවා. එයා දන් දීමට ලෑස්ති පිට ඉන්නවා කියලා සීකරන්න කියනවා. අත් සෝදාගෙන ඉන්නේ කියලා සීකරන්න කියනවා. දීමෙහි ඇලී සිටිනවා කියලා ඉන්න හිතන්න කියනවා. මගෙන් ඉල්ලන්න සුදුසු කෙනෙක් කියලා හිතන්න කියනවා. දම් බෙදීමට ඇලුම් කරන කෙනෙක් නෙ මං කියලා නිතර සිහි කරන්න කියනවා. එතකොටත් එයාගේ හිත අර පිළිවෙලටම වැඩෙනවා කියනවා. රාගයෙන් යට වෙන්නේ නෑ, ද්වේෂයෙන් මෝහයෙන් යට වෙන්නේ නෑ කියනවා. මේ කෙනා මොකද වෙන්නේ? හිත සමාධිමත් වෙනවා කියනවා. සමාධිමත් වෙච්ච මේ කෙනා විසම ලෝකේ සමසේ ඉන්නවා කියනවා. දුකින් පීඩා විඳින ලෝකේ නිදුකින් ඉන්නවා කියනවා. එයා දහම් මගට පැමිණි චාගානුස්සතිය දියුණු කරනවා, දන් දීමේ අනුසස් සිහි කරනවා, චාගානුස්සතිය දියුණු කරනවා කියලා කියන්නේ ඔකට කියනවා. බුදුරජාණන් දේශනා කරනවා, මහානාම ඒ විතරක් නෙවෙයි කියනවා, ආර්ය ශ්‍රාවකයා දෙවිවරු ගැනත් සිහි කරන්න ඕන කියනවා. ආර්ය ශ්‍රාවකයා දෙවිවරු ගැනත් සිහි කරන්න ඕන කියනවා. ඒ කොහොමද? චාතුම් මහරජික දිව්‍ය ලෝකේ දෙවිවරු ඉන්නවා කියනවා. තෞතිසාවේ, යාමේ, තුසිතේ, නිම්මාන රතේ, පරිනිම්මිත වසවර්තියේ මෙන්න මේ දිව්‍ය ලෝකවල දෙවිවරු ඉන්නවා කියලා හිතන්න ඕන කියනවා. යම්බඳු වූ ශ්‍රද්ධාවක් ඔවුන් තුල තිබෙනවද, ඒ දෙවිවරු මෙලොවින් චුත වෙලා ඒ දෙව්ලෝ උපන්නා හෝ වෙති. යම්කිසි ශ්‍රද්ධාවකින් හිටියද ඒ නිසා තමයි මෙලොවෙන් චුත වෙලා යාලා දෙව්ලොව ඉපදුනේ කියලා සිහි කරන්න කෙනවා. මා තුල දෙබඳු ශ්‍රද්ධාවක් තියෙනවා කෙනවා. මනුස්ස ලෝකේ ඉන්න කාලේ ඒ අය තුල යම් ශ්‍රද්ධාවක් තිබුණද, ඒ ශ්‍රද්ධාව තුල තිබිලා ඉඳලා තමයි යාලා මරණින් මත්තේ දෙව්ලොව ඉපදුනේ. ඒ ශ්‍රද්ධාව මා තුලත්
තියෙනවා කියලා සිහි කරන්න කියනවා. ඒ වගේම ඒ දිව්‍ය පුත්‍රවරු මනුස්ස ලෝකේ ඉන්න කාලේ යම් සීලයක් තිබුණාද ඒ සීලය නිසා තමයි යාලා දෙව්ලොව ඉපදුනේ. ඒ සීලය මාතුලත් තියෙනවා කියලා සිහි කරන්න කියනවා. ඒ වගේ මොකද වෙන්නේ? ඒ දෙවිවරු යම් ශ්‍රුතයක් ධර්ම ශ්‍රවණයක් කළාද ඒ නිසා තමයි යාලා දෙව්ලොව ඉපදුනේ. ඒ ශ්‍රුතය ඒ ධර්ම ශ්‍රවණේ මාතුලත් තියෙනවා නේද කියලා සිහි කරන්න කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ දිව්‍ය පුත්‍රයෝ දෙව්ලොව ඉපදුනේ යම්බඳු ත්‍යාගයක් තිබුණ නිසා, දන් දීපු නිසායි මනුස්ස ලෝකේ ඉන්න කාලේ. ඉතින් දන් දීලා යාලා දෙව්ලොව ගියා නම් එවැනිම දන් දීමක් මාතුලත් තියෙනවනේ, මමත් එනම් දෙව්ලොව උපදිනවනේ කියලා සිහි කරන්න කියනවා. ඊළඟට මනුස්ස ලෝකේ ඉන්න කාලේ ওই දෙවිවරු යම් ප්‍රඥාවක් තිබුණාද මේ අය මනුස්ස ලෝකෙන් චුත වෙලා දිව්‍ය ලෝකෙ ගියා ඒ ප්‍රඥාව හේතු කරගෙන. ඒ ප්‍රඥාවම මාතුලත් තියෙනවනේ කියලා මොකද වෙන්නේ? සිහි කරන්න කියනවා. දිව්‍ය ලෝකෙ ගිය දෙවිවරු තුර ශ්‍රද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා කියන කාසේක බල තිබුණා මනුස්ස ලෝකේ ඉන්න කාලේ. දෙවිවරු ඒ නිසාම මනුස්ස ලෝකෙන් චුත වෙලා දිව්‍ය ලෝකෙ ගියා. දැන් මනුස්ස ලෝකේ ඉන්න මාතුලත් මේ ගුණ තියෙනවනේ, ශ්‍රද්ධාව සීලය ශ්‍රුතය ඡාගය ප්‍රඥාව තියෙනවනේ. එහෙනම් මාත් මෙරිලා දෙව්ලොව උපදීනේ කියලා සිහි කරන්න කියනවා. ආන් එහෙම සිහි කරනකොට මොකද වෙන්නේ? එයාගේ හිත රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් යට වෙන්නේ නැහැ කියනවා. දාන් එයා දේවතානුස්සතිය ගැන හිත ඍජු වෙනවා කියනවා. එයාගේ හිතේම ඍජු වෙනකොට හිමින් හිමින් එහෙම එහෙම වෙලා මොකද වෙන්නේ? සිත සමාධිමත් වෙනවා කියනවා. සමාධිමත් සිත් ඇති මේ කෙනාගේ හිත මොක කොයි වගේද? සමාධිමත් කියනවා. ඒ කෙනා ඒ ආර්ය ශ්‍රාවකයා විසම ලෝකේ සමව ජීවත් වෙනවා කියනවා. දුකින් පීඩා විඳින ලෝකේ නිදුකින් වාසය කරනවා කියනවා. දුකින් පීඩා විඳින ලෝකේ යාලා නිදුකින් වාසය කරනවා කියනවා. මහා නාම මෙන්න මේවා තමයි නානා කටයුතු තියෙන ගිහියා, නානා කටයුතු වල නියැලිලා ඉන්න ආර්ය ශ්‍රාවකයා කළ යුතු දේ කියනවා. නානා කටයුතු වල ඉන්න කෙනා යම් විහරණයක් තිබෙනවද ආන් ඒ විහරණය තමයි කියනවා බුදුරජාණන් වහන්සේ ගැන සීකර කර ජීවත් වෙනවා. ධර්මයේ ගැන සංගයා ගැන සීලය ගැන තමන්ගේ දන් දීමේ ස්වභාවය ගැන දෙවිවරුන්ගේ ස්වභාවය ගැන සිහි කර කර ජීවත් වෙන්න කියනවා. ඒක තමයි ගිහි ගෙදර ඉන්න ගිහියා ආර්ය ශ්‍රාවකයා කළ යුතු විහරණය කියනවා. මහා නාමෝක තමයි නානා කටයුතු තියෙන ගිහියා කළ යුතු විහරණය කියනවා. පින්වත්නි මේ විදියට පුරුදු කළොත් ඒ අමා මහා නිවන් සුව බොහෝ දුර වෙන්නේ නැහැ නේද? මේ ජීවිතේම සැප ලබන්න පුළුවන් නේද? සම්දිට්ඨිකයි නේද ඒ දහම්? එහෙමනම් ඔබ සියලු දෙනාටම ඒ දහම් මඟ පුරුදු කරලා මේ ගෞතම බුද්ධ ශාසනයේම අමා මහ නිවනින් සැනසෙන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. අද දවසේ සම්බුදු සුවඳ වස්සාන ධර්ම දේශනාව අපි සිද්ධ කළේ එප්පාවල එළියදිවුල්වැව ක්‍රීඩාංගණයේ සිට. සම්බුදු සුවඳ වස්සාන ධර්ම දේශනාව සඳහා අද දවසේ දායකත්වයේ දරන්නේ එප්පාවල ප්‍රදේශයේ ඒ ඉන්න ප්‍රදේශවාසීන් විසින් සියලු දෙනාම එකතු වෙලා රැස් කළ ගන්නට යෙදුන සියලුම පුණ්‍ය ධර්මයන් සියලු දෙවියන්ට, බ්‍රහ්ම රාජවරුන්ට, නාග රාජවරුන්ට,
මේ පින්වත් පිරිසගේ ඉෂ්ට දෙවිවරුන්ට අනුමෝදන් වේවා, සැපවත් වේවා, සුවපත් වේවා, වහවහා සසර දුකින් අත මිදේවා. සාදු සාදු සාදු.